සියලු දෙනාවම ආයුබෝවන් කියලා අදත් පිළිගන්නවා IT Bucket YouTube channel එකට. මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු used laptop එකක් මිලදී ගන්න ගියාම අපි විසින් අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු කරුණු මොනවාද කියන එක සම්බන්ධයෙන්. මේ දිනවල ලංකාවේ පවතින තත්ත්වයක් එක්ක අපිට brand new computers laptops වලට යන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මොකද ගොඩක් මිල අධික නිසා. ඉන්න ගොඩක් දෙනෙක් used laptops මිලදී ගන්න පෙළඹිලා තිනවා. මේ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද used laptop එකක් මිලදී ගන්න ගියාම අපි විසින් අනිවාර්යයෙන්ම සමකා බැලියතු කරුණු මොනවද කියන එක සම්බන්ධයෙන්. channel එක subscribe කරලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. used laptop එකක් ගන්න බලාපොරොත්තු වෙන ගන්න ඉන්න වාට මේ වීඩියෝ එක විශේෂයෙන් වැදගත් වෙයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. right මම කලින් කිව්වා වගේ අපි normally මේ දිනවල brand new laptops වලට වඩා used laptops ළමයි මිලදී ගන්න පෙළඹිලා ඉන්නේ. එහෙම කෙනෙක් අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි මම මේ වීඩියෝ එක ඇත්තටම ප්‍රැක්ටිකලි මොන විදියටද අපි used laptop එකක් ගන්න ගියාම දේවල් සලකා බලන්න ඕනේ කියන තැනින්නම් වීඩියෝ එක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි normally අපි දන්නවා දැන් online site එකකට ගිහිල්ලා අපි ලැප් එකක් අරගෙන බලනවා රයිට් මේ ලැප් එකේ ප්‍රොසෙසර් එක මෙහෙමයි RAM එක මෙහෙමයි මේ විදිහේ බජට් එකක් තමයි මට තියෙන්නේ මේ බජට් එකන මට මැච් වෙන්නේ Core i5 මේ ජෙනරේෂන් එක ලැප් එකක් නැත්නම් Core i3 8 gen වගේ ලැප් එකක් තමයි මගේ මේ බජට් එකන මැච් වෙන්නේ කියන කරුණු අපි normally ගොඩක් දෙනෙක් දන්නවා සහ හැම කෙනෙක්ම වගේ Google search කරන අපි ඒ දේවල් බලා ගන්නවා රයිට් ඊට අමතරව ලැප් එකක් මිලදී ගන්න අපි ඒ අදාළ තැනට ගියාට පස්සේ අපි ඇත්තටම අපිට අමතක වෙන කරුණු කීපයක් තියෙනවා සහ අනිවාර්යයෙන්ම ඒවා අපි බැලිය යුතු දේවල්. එහෙම වුණොත් තමයි අපිට ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න පුළුවන් වෙන්නේ. හොඳ වර්ගයේ ලැප්ටොප් එකක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. රයිට්. අපි බලමු මේ කරුණු මොනවාද කියලා එකින් එක 1x1 අපි බලමු මොනවාද මේ කරුණු කීප. රයිට්. මුලින්ම අපි දන්නවා අපි normally online website එක උදාහරණයක් විදිහට ikman.lk ඔය වගේ website එකකට ගිහිල්ලා අපි බජට් එකට ගැලපෙන ලැප්ටොප්ස් මොනවද තියෙන්නේ කියලා 1x1 බලනවා. බැලුවට පස්සේ normally අපි බලන්න ඕනේ අපි used laptop එක ගන්නවා නම් විශේෂයෙන්ම සලකා බලන්න ඕනේ කරුණක් තමයි මේක කලින් කවුරු හරි use කරපු කෙනෙක්නේ. ඒ use කරපු කෙනා මේ ලැප් එක මිලදී ගත්ත invoice එක ගැන අපි මුලින් බලන්න ඕනේ. මේක laptop shop එකකින් අපි ගිහිල්ලා ගන්නවා නම් issue එකක් නැහැ. අපි individually කවුරු හරි කෙනෙක්ව contact කරගෙන ඒ අදාළ කෙනාගේ මේ ලැප් එක මිලදී ගන්නවා නම් මුලින්ම බලන්න ඒ කෙනාගේ ලැප්ටොප් එකේ කලින් මිලදී ගත්ත කෙනාගේ ඉන්වොයිස් එක තියෙනවද කියලා මේ ලැප් එකට අදාළ. ඉන්වොයිස් එක අනිවාර්යයෙන්ම චෙක් කරන්න. මොකද අපිට ඇත්තටම සහතික වෙන්න බෑ මේක හොරගම් කරපු ලැප් එකක්ද මොකක් හරි දෙයකට සම්බන්ධ ලැප් එකක්ද කියලා අපිට ඒක තහවුරු කරගන්න පුළුවන් ලැප්ටොප් එකේ ඉන්වොයිස් එක චෙක් කරලා. ඒ හින්දා මුලින්ම ඒක මතක තියාගන්න ඕනේ කරුණක්. රයිට්. ඒක අදාළ වෙන්නේ අපි normally laptop shop එකකින් ගන්නවා නම් ගොඩක් කල් ෂොප්පින් අපි මිලදී ගන්නවා නම් අපිට මාස 3ක වගේ වරන්ටි එකක් එක්ක ගොඩක් තැන්වල මාස 3ක වගේ used laptops වලට වරන්ටි එකක් දෙනවා. මාස 3ක විතර වරන්ටි එකක් එක්ක අපිට පුළුවන් වෙනවා ලැප් එකක් මිලදී ගන්න invoice එක එක්කම. right අපි individually ගන්නවා නම් තමයි ඒ කරුණ වැදගත් වෙන්නේ. okay හරි. මෙතන ඉඳන් මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද අපි laptop එකක් මිලදී ගන්න ගියාම සලකා බලන කරුණු කියලා. පළවෙනි දේ තමයි ලැප් එක මිලදී ගන්න. දැන් අපි අද රිසයිඩ් කරනවා අපි ෂොප් එකට කෝල් කරලා කියනවා රයිට් මේ ලැප් එක මම මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා මම මේක චෙක් කරන්න මේ ටයිම් එකට ෂොප් එකට එනවා කියලා. ඕකේ. ඒ යන්න කලින් අනිවාර්යයෙන්ම pen drive එකක් අරගෙන යන්න මතක තියාගන්න ඕනේ. pen drive එකකට වීඩියෝ ක්ලිප් එකක් සවුන්ඩ්ස් දින වීඩියෝ ක්ලිප් එකකුත් කොපි කරගෙනම pen drive එකක් ගෙන යන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත්. මං ඉස්සරහට කියන්නම් ඇයි අපිට පෙන් එක අවශ්‍ය වෙන්නේ සහ ඇයි අපිට වීඩියෝ ක්ලිප් එකක් එක්කම පෙන් එකක් ඕන වෙන්නේ කියලා. රයිට්. එතකොට මුලින්ම අපි ගෙනියන්න ඕනේ pen drive එකක් වීඩියෝ ක්ලිප් එකක් එක්ක. හරි. ඊට පස්සේ අපි මේන්ලි ලැප්ටොප් එක මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ shop එකට ගියාට පස්සේ ලැප්ටොප්ස් පොලියට දිනවා. රයිට්. අපි දැන් එකක් ඩිසයිඩ් කරගෙන යන්නේ මගේ බජට් එකට මැච් වෙන RAM එක දින processor එක දින ලැප් එකක් අපි online check කරලා තමයි යන්නේ. අපි එතනට ගිහිල්ලා එයා අපිට පෙන්නනවා ඒ අදාළ සේල්ස්මන් මේ තින්නවා කියපු ලැප් එක කියලා. රයිට්. ඊට පස්සේ මුලින්ම කරන්න ඕන දෙයක් තමයි ගියාට පස්සේ ලැප් එක දැන් චාර්ජර්කට ප්ලග් කරලා නම් තියෙන්නේ ඒ ලැප් එක චාර්ජර් එක අපි දන්නවා දැන් ටාස්ක් බාර් එකට ගියාට පස්සේ ටාස්ක් බාර් එකේ
මෙතන උඩ icon එක highlight කරාට පස්සේ අපිට මෙතනින් පෙන්නනවා මගේ මේ PC එකක් ඉන්න මේකේ පෙන්වන්නේ නැහැ ලැප් එකක් නම් ලැප් එකේ battery percentage එක අපිට මෙතන cursor ගෙනිච්චම් බලා ගන්න පුළුවන් මුලින්ම ලැප් එකේ battery percentage එක කොච්චරක්ද කියලා ඔයා මතක තියාගන්න ඕනේ ගොඩක්ම ලේසි ඔයාට පුළුවන් නම් ඒක photo එකක් ගන්න ලැප් එකේ battery percentage එක කොච්චරක්ද කියන එක photo එකක් ගන්න අමතක කරන්න එපා right ඊට පස්සේ ලැප් එක charge එක පුළුවන් නම් ගලවලා මෙතනින් එහාට ඒ වැඩ ටික කරන්න කියලා මම බලාපොරොත්තු වෙනවා මොකද අපිට පුළුවන් එතකොට ලැප් එකේ බැටරි එක කොහමද කන්ඩිෂන් එක කියලා ඉස්සරහට මේ දේවල් කරගෙන යද්දි චෙක් කරගන්න right පළවෙනි දේ තමයි ලැප් එකේ බැටරි එක සම්බන්ධව මම මේ කියපු කරුණු ටික ඊට පස්සේ දැන් ලැප් එක අපිට කියන්න පුළුවන් ඒ සේල්ස්මන්ට මේක Wi-Fi කනෙක්ට් කරලා දෙන්නත් කියලා එතකොට අපිට ලැප් එකේ Wi-Fi connectivity කොහමද කියන එක චෙක් කරගන්න පුළුවන් සහ Wi-Fi එකට කනෙක්ට් වෙලා අපි normally වැඩ කරගෙන යනකොට Wi-Fi disconnect වෙනවද connect වෙනවා disconnect වෙනවා සමහර එහෙම ප්‍රශ්න දින ලැප්ටොප්ස් තියෙනවා එහෙනම් අපිට Wi-Fi connectivity චෙක් කරගන්න උදම දේ තමයි ලැප් එක Wi-Fi එතන ඒගොල්ලන්ගේ Wi-Fi එකට connect කරලා දෙන්න කියන එක right ඊට පස්සේ අපි දැන් ලැප් එකේ බැටරි එක අර විදියට ෆෝටෝ එකක් දැත්තා ඊළඟට දැන් ලැප් එක Wi-Fi connect වෙලා තියෙන්නේ right ඊට පස්සේ අපිට පුළුවන් ලැප් එකේ keyboard එක චෙක් කරගන්න අපිට පුළුවන් පහසුවෙන්ම Google එකට ගිහිල්ලා දැන් Wi-Fi connect වෙලා ඉඳ අපිට පුළුවන් Google browse කරගන්න Google එකට ගිහිල්ලා අපිට පුළුවන් keyboard test කියලා online keyboard test කියලා type කරලා පස්සේ මෙන්න මේ වගේ websites කිහිපයක් අපිට හම්බ වෙනවා මෙතනින් අපිට පුළුවන් මේ කැමති එකක් open කරගෙන අපේ ලැප් එකේ keyboard එක චෙක් කරගන්න right අපි මෙතනින් මෙහෙම keys press කරාට පස්සේ ඔබලන්ට පේනයි මේ විදියට ඇය ටික highlight කරගන්න highlight කරගෙන අපේ keyboard එකේ මොනාර issues තියෙනවා නම් අපිට මෙන්න මෙතනින් එයා indicate කරලා තියෙනවා මේ පාටින් පෙන්වන්නේ key එක issue එකක් තියෙන එකක් සහ මේ විදියට පෙන්වන්නේ key එක serviceable කියලා right මේ විදියට online facility එකක් අපිට ගන්න අපහසු නම් අපිට පුළුවන් run එකට ගිහිල්ලා මෙතන notepad කියලා type කරලා අපේ keyboard එකේ keys 1 by 1 ප්‍රෙස් කර කරම බලන්න අනිවාර්යෙන් ප්‍රෙස් කර කරම බලන්න මොකද සමහර keyboards තියෙනවා laptops වල key එක ප්‍රෙස් කරාම key එක එබිලම තියෙනවා නැත්නම් key එක ප්‍රෙස් කරන්න බෑ හරිම තද ගතියක් දැනෙනවා ඒක දැනෙන්නේ අපි ඒක ප්‍රෙස් කරලා බලනොත් විතරයි ඒ හින්දා අනිවාර්යෙන්ම keyboard එකේ තියෙන හැම key එකක්ම ප්‍රෙස් කරලා අනිවාර්යෙන්ම බලන්න ඒක අමතක කරන්න එපා එතකොට අපිට පුළුවන් keyboard එක ගැන idea එකක් ගන්න right ඊට පස්සේ left එකේ hard disk එක normally laptop එකේ hard disk එක මේක මගේ පෞද්ගලික මතයක් ඕගලන්ගේ කොහොමද කියලා මේ hard disk එක සම්බන්ධව තියෙන idea එක අනිවාර්යෙන් පන්දහෙන් comment කරන්න මම නම් recommend කරන්නේ laptop එකක hard disk එක ඕන මේක hard disk එක කියන්නේ අපේ office එකේ data එහෙම නැත්නම් අපි university student කෙනෙක් නම් අපේ research කරපු data අපි හදපු මේ projects ඒව හැම දෙයක්ම වගේ save කරන්න තියෙන hard disk එකේ මේ hard එක corrupt වුණොත් අපි කරපු හැම වැඩක්ම අපිට නැති වෙනවා. අපේ personal දේවල්, office දේවල්, university දේවල් හැම දෙයක්ම save වෙන්නේ hard එකේ. ඒ හින්දා මම recommend කරන්නේ used laptop එකක් ගන්නවා නම් ඒකේ දැනට install කරලා තියෙන hard disk එක වෙනුවට ඕගොල්ලෝ ඒකට brand new hard disk එකක් install කරගන්න. Brand new hard disk එකක් purchase කරලා laptop එකට දාගන්න. මොකද ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා ඉදිරියේදී අපේ වැඩ කටයුතු කරගෙන යද්දී. මොකද මැදදී සමහර ලැප් එක ගන්න මොහොතේදී ඒ hard disk එක serviceable වෙන්න පුළුවන් ඒක okay වෙන්න පුළුවන් නමුත් මාස 4ක් 5ක් 6ක් වැඩ කරගෙන යනකොට hard එකේ issue එකක් ආවොත් අපේ අර data හැම දෙයක්ම අනතුරේ ඒ හින්දා මම recommend කරන්නේ brand new hard disk එකක් ඒ laptop එකට install කරගෙන පාවිච්චි කරන්න කියන එක right ඒ මගේ අදහස ඔයගලන්ගේ අදහස අනිවාර්යෙන් පළලෙන් comment කරන්න ඊට පස්සේ අපිට පුළුවන් hard disk එක කන්ඩිෂන් එක චෙක් කරගන්න ඕන තරම් ඔන්ලයින් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා මම මේ සම්බන්ධ වීඩියෝකුත් කරලා තියෙනවා අපිට පුළුවන් Google එකේ crystal disk info කියලා type කළා ඒ වගේ software එකක් download කරගෙන අපේ hard disk එකේ condition එක චෙක් කරගන්න ඊට අමතරව තව software එකක් තියෙනවා hard disk essential කියලා මෙන්න මේ software එක මේ software එක use කරලා අපිට පුළුවන් අපේ hard disk එකේ condition එක මොන විදියද කියලා හරියටම චෙක් කරගන්න right දැන් අපි කතා කරා ලැප් එකේ hard disk එක ඒ වගේම ලැප් එකේ keyboard එක සම්බන්ධයෙන් right ඒ වගේම මම මෙතනදී ලැප් එකේ battery එකක් ගැන කියන්නක්
ලැප් එකේ බැටරිය එක අපිට පුළුවන් ලැප්ටොප් එකේ බැටරිය එක චෙක් කරගන්න report එකක් generate කරලා. Yes, laptop battery සම්බන්ධයෙන් මම කරපු video එකක් තියෙනවා. මම ඒක පල්ලෙ description box එකේ දාන්නම්. මේ වෙලාවේ ඒ සම්බන්ධව මම අදහස් කරන්නේ නැහැ. මොකද කාලය ගොඩක් යන හින්දා ඒ video එක බැලුවොත් ඔයගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන් laptop battery එක කොහොමද හරියටම check කරගන්නේ කියලා. Right. ඊට පස්සේ laptop එකේ display එක. Okay. අපිට පුළුවන් අපේ laptop එකේ display එක check කරගන්න මෙන්න මේ විදියට. Then normally ගොඩක් වෙලාවට laptop එකට මේ වගේ desktop background එකක් දාලා තමයි තියෙන්නේ. Desktop background එක මේ විදියට තියෙනකොට අපිට laptop screen එකේ patches තියෙනවා නම් ඒක clearly අපිට පේන්නේ නැහැ. Screen එකේ patches කියන්නේ මෙන්න මේ වගේ දේවල්. අපි ඒවට කියන dead pixels කියලා. Google එකේ මම dead pixels කියලා ගහලා පෙන්නුවොත් ඕගලන්ට idea එකක් තියෙයි. Right. මෙන්න මේ වගේ screen එකේ සුදු පාට dots එන්න පුළුවන්. මෙන්න මේ තියෙන මේ වගේ දෙයක්. මෙන්න මේ වගේ dots එන්න පුළුවන්. මේ වගේ දේවල් අපිට පේන්නේ ගොඩක්ම screen එක තනි color එකක් දාලා තියෙනවා. මේක ගොඩක් අය කරන්නේ නැති දෙයක්. නමුත් අනිවාර්යයෙන්ම මේ දේ කරන්න මතක තියාගන්න. මේකෙන් අපිට screen එක ගැන idea එකක් ගන්න පුළුවන්. Right. මෙන්න මේ විදිහට අපිට පුළුවන් right click කරලා properties ගියාට පස්සේ මෙතන background කියන තැනින් මෙතන picture කියලා තමයි background එක select කරලා තින්නේ. අපිට පුළුවන් මේ picture කියන එක වෙනුවට මෙතන solid color කියන එක select කරන්න. Solid color කියන එක select කරලා මෙතනින් මෙන්න මේ black වගේ color එකක් දාගන්න පුළුවන් නම් හොඳයි. Black color එක select කරාට පස්සේ ඔයගොල්ලන්ට පෙනේ screen එක සම්පූර්ණයෙන්ම දැන් black වෙලා තින්නේ. මේ විදිහට මේ වගේ color එකක් select කරාට පස්සේ අපිට අර වගේ dead pixels මෙන්න මං කියපුව මේ වගේ patches අපි මේවට කියන dead pixels කියලා. මේ වගේ dead pixels තියෙනවා නම් අපිට ඒක පහසුවෙන් බලා ගන්න පුළුවන්. Dead pixels තියෙන screen එකක් නම් ඒක ගන්න යන්න එපා. ඊට වඩා අපිට පුළුවන් AI කියන්න මෙහෙම screen එකේ මේ වගේ issue එකක් තියෙනවායි කියලා. ඒක බලා ගන්න පුළුවන් මේ වගේ තනි කණ එකක් use කරන පස්සේ. Right. ඊට පස්සේ දැන් අපි කතා කරා screen එකේ බැටරිය එක හාඩ් එක ඩිස්ප්ලේ එක. ඊට පස්සේ අපිට පුළුවන් මං කියවනේ කලින්ම ගෙදරින් එද්දිම ලැප් එකේ චෙක් කරගන්න USB pen drive එක අරන් එන්න කියලා වීඩියෝ ක්ලිප් එකක් එක්ක. රයිට්. ලැප් එකේ තියෙන USB ports හැම එකටම ඔයගොල්ලන්ගේ pen drive එක plug කරලා බලන්න ports එකිනෙක ඔක්කොම වැඩ කරනවාද කියලා. ඊට පස්සේ ඒ ports 1 by 1 චෙක් කරාට පස්සේ ලැප් එකට pen drive එක connect කරලා ඒකේ තියෙන වීඩියෝ ක්ලිප් එක play කරන්න. ප්ලේ කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් වොලියුම් එක සාමාන්‍ය මට්ටමකට වැඩි කරලා බලන්න ලැප් එකේ සවුන්ඩ්ස් වල ඉෂුව එකක් තියෙනවද කියලා. සාමාන්‍ය වොලියුම් එක 50කට ටික ටික වැඩි වෙනකොට මේ වොලියුම් එක නිකන් දෙදරන ගතියක් තියෙනවද නැත්නම් සවුන්ඩ්ස් වල ඉෂුව එකක් තියෙනවද ඒක අපිට චෙක් කරගන්න පුළුවන් මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ කරලා. සවුන්ඩ් සහ අපිට ඊට අමතරව ඩිස්ප්ලේ එකේ මොන හරි මේ කලර්ස් ගැන ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ වීඩියෝ ක්ලිප් එකේ ප්ලේ වෙන අතර. Right. ඊට පස්සේ අපිට පුළුවන් මේ ලැප්ටොප් එකේ ඔපරේටින් සිස්ටම් එක චෙක් කරලා බලන්න. බලන්න ලැප් එක ඔපරේටින් සිස්ටම් එක චෙක් කළා මේක Windows 10 වල genuine product එකක්ද කියලා. Windows activate කරන්න crack නම් install කරන්න එපා. පුළුවන් තරම් ලැප් එකේ genuine key එකක් use කරලා ඒක activate කරගන්නම හැමතිස්සෙම උත්සාහ කරන්න. එතකොට අපිට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව Windows updates එක්කම හොඳ විදියට ලැප්ටොප් එක use කරන්න. Right. දැන් මෙන්න මේ ක්‍රියාවලිය සම්පූර්ණ වුණාට පස්සේ ඔයගොල්ලෝ අන්තිමට බලන්න ඔයගොල්ලන්ගේ බැටරි percentage එක දැන් කීයක් වෙන්නවද කියලා. මම කව කලින්ම charge එක පුළුවන් නම් remove කළා මේ වැඩ ටික කරන්න කියලා. මේ විදිහට විනාඩි 5 භාගයක් විනාඩි 40ක් විතර වැඩක් මේ කටයුතු ටික අවසන් වුණාට පස්සේ බලන්න ඔයගොල්ලෝ අර photo එකක් ගත්ත වෙලාවේ තිබ්බ බැටරි percentage එකයි දැන් බැටරි percentage එකයි කොහොමද කියලා. ඒ දෙක අතර ලොකු difference එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම බැටරි එක ඒගොල්ලන්ට සඳහන් කරන්න මේ ලැප් එකේ බැටරිය එක මේ විදියට අඩු වීමක් තියෙනවායි කියලා. සාමාන්‍ය පොඩි ගැප් එකක් නැහැ, ඉෂුව එකක් නැහැ. සාමාන්‍යයෙන් ලුකුවට ගැප් එකක් පෙන්නනවා නම් එතනදී අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. හරි. දැන් මේ කරුණු වලට අමතරව අපි හිතමු අපි දැන් කලින් බලපු විදියටම අපි ගන්න යන ලැප්ටොප් එකේ අපි ඔන්ලයින් චෙක් කරපු විදියටම ඇත්තටම මේ ස්පෙસિෆිකේෂන්ස් ඒ විදියටම තියෙනවද කියලා. ලැප්ටොප් එකේ ස්පෙක් එක ඒ විදියටම තියෙනවද කියලා අපිට චෙක් කරගන්න පහසුවෙන්ම චෙක් කරගන්න පුළුවන් ක්‍රම දෙකක් මම අද ඔයගොල්ලන්ට ටිප් එකක් විදිහට කියලා දෙන්නම්. රයිට්. අපි දැන් ගන්න යන ලැප්ටොප් එකේ අපිට ඒ අදාළ ස්පෙක් එක තියෙනවද කියලා බලන්න. හරියට මේ විදිහට configurations, ඒ RAM එක, ඒ processor එක, ඊට අදාළ cache memory එක,
අපි බලපු ස්පෙක් එකට අදාළව තියනවාද බලන්න අපිට පහසුවෙන් යූස් කරන්න පුළුවන් ටූල් එකක් තමයි මෙන්න මේ CPU Z එහෙම නැත්නම් CPU Z කියන මේ ටූල් එක. අපිට පුළුවන් Google එකේ CPU Z CPU Z කියලා මෙන්න විදිහට type කරන enter කරාට පස්සේ මෙන්න මේ CPU Z කියන software එක අපිට download කරගන්න. අපිට මේක free tool එකක්. අපිට පුළුවන් මෙතනින් පහසුවෙන් මේ setup file එක download කරගෙන install කරගන්න. පුංචි පහසු steps ටිකකින් අපිට install කරගන්න පුළුවන්. Install කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට desktop icon එකක් විදිහට මෙන්න මේ software එකේ icon එක පෙන්වනවා. Right. මම මේ විදිහට මේ software එක install කරගෙන මේ open කරාට පස්සේ අපිට අපේ CPU එක සම්බන්ධව motherboard එක ඊට පස්සේ memory එක graphic cards මේ විදිහට මේ හැම දෙයක් සම්බන්ධව අපිට details මේකෙන් බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවාද දැන් මේ software එකේ CPU කියන tab එක open කරලා තින්නේ. ඒකට අදාළව අපේ processor එකේ type එක Core i3 මොකක්ද මේ version එක ඊට පස්සේ ඒකේ code name එක එතනින් ගියාට පස්සේ cache memory එක මේ වගේ details අපිට completely බලා ගන්න පුළුවන් මෙන්න මේ software එක use කරලා. ඊට පස්සේ main board එකට අදාළව mother board එකේ තියෙන details ඊට පස්සේ memory එක memory එකේ type එක ඒකේ size එක කොච්චරද කියලා මේ හැම දෙයක්ම in detail අපිට මේ software එක use කරලා පහසුවෙන්ම බලා ගන්න පුළුවන්. Right. ඊට පස්සේ ඊට අමතරව තව දෙයක් අපිට කරන්න පුළුවන්. අපිට පුළුවන් keyboard එකේ windows එකේ R එක press කරාම මෙන්න මේ විදිහට run කියලා dialog box එක open වෙනවා. Right. මේ run එකේ අපිට පුළුවන් type කරන්න DXDIAG කියන මෙන්න මේ DXDIAG කියන DirectX Diagnostic Tool කියන මෙන්න මේ window එක open වෙනවා. ඒ විදිහට type කළා මේ open මේ window එක open වුණාට පස්සේ අපිට yes කරාම අපිට අර software එක වගේම configurations මෙන්න මේ DirectX Diagnostic Tool එක හරහත් බලා ගන්න පුළුවන්. උගලන්න පේන ඇති මේකෙත් තියෙන operating system එක, ඉතින් ගියාම processor එක, memory එක මේ හැම ඩීටේල් එකක්ම අපිට මේ විදිහටත් බලා ගන්න පුළුවන්. Right. මෙතන ඉන්න display to හරහා ගියාම අපිට මොකද්ද use කරන graphic card එක ඊට අදාළ details බලා ගන්න පුළුවන්. අර software එක හරහා අපිට in detail අපේ processor එක, ඒකේ cache memory එක, ඒකේ code name එක හැම දෙයක්මත් අර software එක හරහා අපිට in detail පෙන්වනවා. Right. මම හිතනවා මේ video එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද අපි normally lap එකක් ගන්න ගියාම අපි ඒ ප්‍රේස් එකට ගියාට පස්සේ අපි ගෙදරින් යද්දී හිතනවා මේ දේවල් චෙක් කරන්න ඕනේ මේ දේවල් බලන්න ඕනේ කියලා. නමුත් ඒ ප්ලේස් එකට ගියාට පස්සේ ඇත්තටම අපි කරන්න ඕනේ මොනවද කියන එක අනිවාර්යයෙන්ම අමතක වෙනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. නමුත් මේ විදිහට අපිට ස්ටෙප් බයි ස්ටෙප් අපි ලියාගෙන හරි මේ විදිහට අයිඩියා එකක් අරන් ගියාට පස්සේ අපිට පුළුවන් 1 by 1 හැම එකක්ම චෙක් කරලා බලන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම ලැප් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයගලන්ගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. තවත් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙනවා.